ජගත්ගේ රාජාධිපති අපත කවි පොත නිමිති කරගෙන මට සයිබර් කවිය ගැන කතා කරන්න දුන්න තමයි ආරාධනා කළේ. එතෙන්දී ඇත්තටම මම ජගත්ගේ කවි ගැන විමසන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඇත්තටම අද අපි කතා කරන මේ සයිබර් කවිය, සයිබර් අවකාශයේ සිද්ධ වෙන මේ සාහිත්‍යමය ප්‍රකාශන, සිංහල භාෂාව තුළ මුලපිරීමේ ගෞරවය ජගත්ජී එදිරි සිංහ සහෝදරයා හිමියන්ට, ඔහුගේ කැටපත් පවුර නමින් ඔහු ආරම්භ කළ වෙබ් අඩවිය තුළින් තමයි මේ අපි දන්න. දැන් අපි ගත්තොත් ඇත්තනම කඩදාසි යුගයේ කවියෝ, කඩදාසි යුගයේ ලේක්. මේ කඩදාසියෙන් මේ වර්චුවල් පේපර් එකට, නැත්නම් වර්චුවල් පැපිරස් එකට සිංහල භාෂාව විතන් කිරීම ආරම්භ වූ පුරෝගාමියා තමයි ජගත් සහෝදරයා. ඒ ගැන පළමුව මම හිතන්නේ ඔහුට ප්‍රණාමය පුද කරන්න ඕන. රාජාලිපියාපත යොමා තියුණු ඇස් ලොවම දකිනු වස් බලා සිටි යෝධ රාජාලිය හුදුටුවේ මන්ද ඔහු පා ළඟම පිටුපසින් සිටිනා. තියුණු නිය පහුරු මැද රැඳුනි අමු මස් සහ රුහි ඉසිලිය නොහැකි සේද දැනෙයි ඉලී ගඳ අඩු නැති වාතලය හා උසු කාන්තාරයේ වැලිබිම කටුබඳුළු මැද තිබු එක මල් දවයි දහවල සැඩහි ගිනි සුළඟ හති දමන උරා අවසන් තෙතම නැ රාජාලිපියාපත් යටසෙවන සෝදායක ගත පතිරගමි ඇස්පියා පිටන කර තද බිඳේ යැයි ඔහු